කරන්න කිව්වා යක්ෂයේ කරි යක්ෂණියේ කරි ඇඟට ආවේස වෙනවා නා අයන් යක්කෝ ගන්නාති අයන් යක්කෝ ආවේසති ඒ යක්කුන්ටනේ කිව්වා දැන් මිනිස්සුන්ටත් එහෙමයි යක්කුවමනාපත් අර නිසා නම් මිනිස්සුත් එහෙමයි වැරදි කරන මිනිස්සු කවදා බනහන්න කැමති නෑ එහෙනම් බහුතරයක් අපේ රටේ ඉන්නේ ශ්‍රද්ධාවන්තයෝද නැද්ද නෑ ශ්‍රද්ධාව නෑ ඒක තේරෙන පාරක වැස්සට අපිට තේරෙනවා බස් එක ගියාට කවුද ගරු කරන්නේ නේද ගරු කරන අඩුයි අපේම දායක වෙන දැක්කොත් අහක බලන්න. ඇයි හාමුදුරුවන්ට කියක් හරි දෙන්න වේද කියලා බයයි. මොකද එයාලා හිතන් ඉන්නවා හාමුදුරුවෝ කියන්නේ හිඟන්නේ. හාමුදුරුවෝ කියන්නේ දැක්කද නැ මොන හරි ඉල්ලන જાත වෙන්නත් ඇති මන් දන්නේ අපි නම් ඉල්ලන්නේ නැහැ. හැබැයි බහුතරයක් අපේ රටේ ඉන්න හාමුදුරුවොත් ඔය පින්පත් ටික ගහගෙන ගියක් ගියක් ගන්න යනවා. මිනිස්සුන්ට මහ වාදයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන කිසිම දෙයක් අපට ඉල්ලන්න එපා. දැනුම් දෙන්න පුළුවන් කැමති නම් පූජ කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් කියලා කියන තියනවා නම් ස්වාමීන් වහන්සේ යමක් කැපද යමක් සුදුසුද ඒක ඉල්ලන්න මම දෙන්නම් කියලා එයාට කියන කැපකරුදායක. අන්නේ කැපකරුදායකගේ පමණක් ප්‍රමාණි දැනගෙන ඉල්ලන්න පුළුවන්. ඒක ඇතරතෝන් කියන තු ඉල්ලන්න බෑ. අවශ්‍යම දේ විතරක් ඉල්ලන්න පුළුවන්. ඊළඟට දස නෑ යන්නේ. අපේ අම්මගෙන් තාත්තගෙන් ලොකු අම්මගෙන් ලොකු තාත්තගෙන් පුංචි අම්මගෙන් පුංචි තාත්තගෙන් බාප්පගෙන් පුංචි අම්මගෙන් කියන ඔය දස විතර ඥාති ඉන්නෝනේ. ආන්නේ ඥාතින්ගේ විතරක් ඉල්ලන්න ඒ පමණ දැනගෙන දැන් එහෙම නෙවෙයි හාමුදුරු ආපු ගමන් කියන්නේ වක්කත් නැති දෙයක් කැඩිච්ච එක එක වහලක් කරයි කියන එක විද්‍යාව බලනවා එක වැසිකිලියක් කරනවා කියන දැන් මිනිසුන් බණ අහන්න වෙන්නේ මොනවයි කරන්න වෙලා තියෙන්නේ හාමුදුරුවන්ගේ වැඩ විතරයි එහෙම නේද ඉනිසා අපි බුදුරජාණන් වහන්සේ ධර්මය ගන්නවා කියොත් ඉල්ලන්න හොඳ නැහැ ඒ ඉල්ලන නිසා තමයි මිනිස්සුන්ට මේ භික්ෂුන් වහන්සේලා මේ ලංකාවේ අප්පිය වෙලා ඒක නිසා දැක්ක සිල්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කත් ඉල්ලුවේ නැතත් බලන්න කැමති නැහැ බයයි. ශ්‍රද්ධාවන තෝරන්නේ සමහරට ශ්‍රද්ධාව තියෙන තිබුණාට අතේ සල්ලි නැහැ බයයි. කො ඉල්ලුවොත් දෙන්නේ මම. එහෙම නැහැ නේ. නම් මේ ධර්මය අහපු අවබෝධයේ තියෙන සැදැහැරි ජනතාවක් රටේ ඉන්න එක අපිට නම් මේ ජීවත් වෙන්නේ නැත් අපිත් මෙරලා ඉන්න නැහැ නෙවෙයි. හැබැයි වැඩිපුර දෙනාට ශ්‍රද්ධාව නැහැ. භික්ෂුන් වහන්සේලාවත් දැකලා සම්මර වෙන්නේ නැහැ. බස් එක යනවා නම් අපි හිතන්න ඕනේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කරන සිගරට් එකක් බොන්න හොඳ නැහැ කියලා නේ. මොකද සමහර ඊදුරු මාතුරන දෙක දෙක සිගරට් බොනවා. බිල දුන් ටිකන්නේ කොහෙද? ස්වාමීන් වහන්සේ කටින් බිවෙන තුනට නැහැ අපිත් බොනවා. ඒක නිවැරදි දේවල් දැන් නීතියෙන් තහනම් කරලා තියෙනවානේ. ජනතාව රැස් වෙන තැන්වල දුම්පානය කරන්න තහනම්. අපේ අලුත් නීතිය. ඉස්සර තිබුණේ දැන් තියෙනවා ඒක. එල මෙලම සැල්වල වුණා වෙනව පැත්තක්. ස්මෝකින් ඒරියා කියලා තියෙන නම් කළ පිටරටවල පව ඒක ඇත්ත මොකද අපි තමන් බොන වුණාට අනිත් අයට බොන්න කැමති නැහැ අරක වෙන්නේ මොකද්ද තව කෙනෙක් ළඟ ඉන්නවක බොනකොට වෙන්නේ දුමත් එක්ක කුලගත් එක පාත්‍රහණය වෙනවා දරුවෝ ලැබෙන අම්ම කෙනෙක්ට වුණත් ඒක විසන ඒ නිසා දියුණු රටවල වුණත් තියනවා වෙන් කළ වෙනම ප්‍රදේශ දැන් අපේ රටෙත් එහෙම තමයි කියන්නේ නමුත් එලා තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්ක සමහර අයට එහෙම ගෞරවයක් වැඩිය ඕනේ 2010 විතර වයස් වර්ෂයේදී අපි බණට ගියේ රේඩියේකේ බණ කියන යන කාලේ ගුවන් සංස්ථා කලින් දවසේ රෑ මිනිහ යන්නවා හෙට උදේ නම් බණ තියෙනවා යනකොට ගියේ රත්නපුර පාරේ කොළඹ බස් එක යන්නේ මොකද ගාලු පාර යනකොට ගොඩාක් අපහසුතාව වලට මුහුණ දෙන්නවා බීපු මිනිස්සු නගිනවා සිගරට් බොන අය වැඩි ඔය නිසා සහ පාරත් හොඳයි අර පැත්ත ටික සීතලයි එහෙම යන වෙලාවේ දවසක් මගේ කකුල් දෙක අමාරු නිසා මම මේ කකුල් දෙක තියන් හිටියා රේන්ජින් එක උඩ දන්නවනේ එන්ජින් එක ප්‍රයිවට් බස් වලදී ලේලන් බස් දැන් නේ AC බස් තියෙන ඉස්සර තිබුණ ලේලන් බස් එක මා පැය හයක් යන්නෝ කකුල දෙක නිසා මම අනේ අරක තියාගත්ත අර මේ එන්ජින් එක උඩ දැන් කොන්දොස්තර වෙලගෙන හාමුදුරුවෝ කකුල් දෙක බිමට ගන්නවා මොකද්ද කියන්නේ මෙයා බිමට ගන්නකොට හම්බ කරන් කණේ කළුවා දැන් බලන්න මේ මිනිස්සුන්ගේ ප්‍රඥාන්තර දැන් මමත් ටිකක් සැර වෙලා මම බැන්නා මම කෝ මේ කනවන මේක වදින්න ඕනද කියලා මේකට එන්ජින් එන්ජින් වල වැදගත්කම කන්නේ කියලා හාමුදුරුවෝ කකුල් දෙක දිහාට දෙවෙනවද ඒ කියන්නේ මට තරහා මොකද මේ තරම් මිනිස්සු මෝඩයි මට ප්‍රශ්නයක් නැහැ අකුල් දෙක ගන්න පුළුවන් හැබැයි මිනිස්සු කොච්චර මුග්දයිද මෝඩයිද විශ්වකර සලකන්න ඕන එකට වඩා සලකන්නේ එන්ජින්මට අර ඩයිනමෝ වගේ නේ කවුද කිව්ව ඩයිනමෝ තියෙනවද ඒක ඒ වගේ තමයි එන්ජින් දැන් මේ එන්ජින් කතාව දැන් මේක මේ 2009 10 වෙච්ච කතා. ඉතින් හරිම කනගාටු. ඇයි මේ සිංහල රටේ බෞද්ධයෝ කියලා ගන්න මිනිස්සුම ඔහොම තමයි ස්වාමීන් වහන්සේලට සලකන්නේ. අන්තිම බස් එක යනකොට ස්වාමීන් වහන්සේලම කත දාන දැක්කොත් ආ යම යම වැඩක් නැහැ කියලා කොන්දොස්තරම කියනවා ඩ්‍රයිවර්ට. ඇයි ওই නැග්ගට කියක්වත් ලැබෙන්නේ නැහැ.
අනිත් එක මිනිස්සු කැමති නැහැ නේද? ඇයි? සීට් එක දෙන්න වෙනවා. සීට් එක කළුතර බෝධි වැඩසටහනට ගිහිල්ලා මම මේ අද්දකින් කොට කියන්නේ වෙනම මම දන්නේ නැති දේවල් නේ මං කියන්නේ. මං කියන්නේ මං දැකපු දේවල්. බෝධිය ගාවින් නගින්න ඕනේ කොළඹ ඉඳන් කතරගම යන බස් එක. ඉතින් මොකෝ මං කොටුවට ගිහිල්ලා නගින්නේ. හැබැයි බස් නතර කරන්න කැමති නැහැ. වෙන හොල්ට ගිහින් නතර කරන්නද? අතන කවුරු බහින නිසා නතර කරාට පස්සේ මං නැංගා. නැගිට පස්සේ ගෑන උන්ද කෙනෙක් ඉන්න වාඩිවෙලා ගෑනේ එහෙම කියන උපාසකවක් කියන දෙන්නේ ගෑනේ මේ ගෑනේ කියා කිය නැගිටින්න බෑයි කියලා. ඇයි යන්නේ කතරගමට? මාත් මම යන්නේ අම්මතුට. පස්සේ දැන් කතා දුර දිගල මම බැරි වෙන තැන පේනවා බෝඩ් එකක් තියෙනවා පූජ්‍ය පක්ෂේ සඳහා. මම ඔය අම්මත් මහාන වෙලා නෑනේ මහාන්ලා නෑ මම වහාම නැගිටින්න ඔක අපිට තියෙන දැන් ඔච්චර දුරක් මට හිටගෙන යන්න වෙන්නේ නැහැනේ මෙයාල ශ්‍රද්ධා වන්තේ වුණා නම් දැන් සීට් එක වසරම ගෙනියනවද නෑ. හැබැයි මිනිස්සු කොච්චර කෙලෙස් වලින් අන්ධයිද? ලෝභයෙන් මසුරුකමින් අන්ධයි. මේ වාඩි වෙලා ගිහලා අතහැරගෙන සීට් එකවත් මොහොතව අතහරගන්න මොහොතකට අතහරගන්න බෑ. හැබැයි අපි උපාසක මහත්තුරුන් හිට ගොම සීට් දාන් දෙනවා කාට? ලස්සන ගෑනුමයි අපිට නෙමෙයි ලස්සන කියන්නේ. ආනි නම් ගියේ එන්න වාඩි වෙන්න කියලා හරි අතින් අල්ල වාඩි කරවන්න. හැබැයි විශ්ව ගැන සද්දා නැහැ. දන් දෙන්න කියලා දැන් තමන්ගේ දෙයක් දීම ගෙතේ දැන් මේ පොදුවේ තියෙන බස් එකේ සීට් එකවත් දෙන්නේ නැත්තම් කොහොම දන් දෙන්නේ? ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලා සමහර විට අපහසුතාවලට පත් වෙන. මට ආරංචි වෙන එක ස්වාමීන් වහන්සේගෙන් ළඟදී බැන්නයි කියලා මේ කොන්දොස්තර කෙනෙක් දුර යන බස් එක පොඩි දුරකට ආවා කියලා. නේද? බලන්න පුතේ ඒ දුරව වඩම් මං ගිහිල්ලා වඩම් වන එක නිපින්. ඒ වගේම පුණ්‍යවන්තයෝ තියෙනවා. දැන් ඔය හයිවේ බස් එකේ මාතර හරහා යන කාලේ දැන් මල්ලන මෑතක උදේම එනවා සමහර මම. එනකොට උදේ දානෙත් නැහැ. 9 ඊට තමයි ඔය රාහුල විද්‍යාලය ගාව කඩේක නතර කරනවා. නතර කරන්නේ තේ බොන්න බනිස්කන්. හැබැයි අපේ බෞද්ධ ඔක්කොම අහක බලාගෙන යනවා. මගේ පැත්තව බලන්නේ මට පස්ස හරවගෙන යනවා. ඒ තමයි යන්නේ. මේ හාමුදුරුවෝ බණිසක්වත් දෙන්න වේද දන්නේ නැහැ. අතේ කීයක් හරි වියදම් වේද දන්නේ නැහැ. ඔය අතර සමහර කෙනෙක් අය තාම කලාතුරකින් ඉබ්බකින් පියාට ගන්නවා වගේ කලුනික සෙව්වා වගේ. ඒ කියන්නේ අපිත් හිනා වෙනවා නැණි මිනිස්සු නෑ. අපි වැරදි කරා. අපි කලුද? ඒ අපි දිහා බලන්නේ නැහැ. හරි බයයි. දැන් අපි ගෑනු කය නම් බලන්නේ නැහැ කියමු ලැජ්ජාවට. ඒ පිරි බලන්නේ නැහැ. ඒත් බයයි. එහෙම දෙවලුත් තියෙනවා නේ මම දන්නේ මොකක්ද ඒක කියලා. කිරින් බලන්නත් නෑ. ඉතින් මේ අන්තිම දවසේ ඔය දවස ගෙනකොට එක උපාසිකාවක් මම බහැලව නිකන් ඔය එළියට ගියා. ඉතින් මල් ඇතුළේ ඉඳලා වැඩකුත් නෑ. අර ගැටි අපිට පෙන්න පෙන්න බණිස් කනෝ. අපි මොකෙල්ල ගිලේ ඉන්නේ උතන. ඒ නිසා මම ගියා එළියට පාලිට පොඩ්ඩ යනකොට ඒ නෝන පස්සෙන් ගිහලා වැඳලා කිව්වා ස්වාමීන් වහන්සේ ගිලම්පස් ටිකක් දුන්නට කමක් නැද්ද? මං කොමක් වෙනවා. මම මේ නැතුණි. ඉතින් එක්කගෙන ගියා. ගිහිල්ලා හොඳ වෙලාවට එළකිරි ටිකක් දුන්නා. එලකිරි ටිකක් දුන්නේ හොඳ වෙලා. දැන් උදේ දාන්නේ නැහැ. දැන් 9යි වෙලා. වැළඳුවා. මේ අම්මා අනේ මම මෙන්න මෙහෙය මගේ නම්බරේ මේකේ උවහකට කතා කරන්නේ. ඒ වැළුවට ආරම්භ මොකුත් නැහැ. දුන්න වැන්ද එයා ගියා ගියද? මට හොයා ගන්නවා. අන්න ප්‍රඥා. තමන් කළේ උත්තර. අත ඉස්සියන්නේ ඉස්සියා කළා තනියෙන් මේ තොදොල් වෙන්න කිව්වොත් එම් මොකෝ වෙයි? සමහර ගෑනුන්දල ඉන්න ඇවිල්ලා මේ පොඩොක් කුඩට නදාගත්තේ. ළඟට ඇවිල්ලා වැඳගෙන කැඩේ කැරේ යංගදී යම්රි අපිත් එක්ක කතා. දැන් බලන්නේ නැවිද මොකද්ද තන? මේ හාමුදුරුව එකත් එකට මහා දෙයති. ඊකනේ උච්චර අමරන්නේ. දැන් අමරන්න එපා. ඇවිල්ලා අවශ්‍ය දේ කියලා යන්න. නැත්තම් මෙතන ඔක්කොම ටික ජාතක කතාම කියන්න තමයි හාමුදුරුව දෙලිමහන. ඔක පස්සේ වෙලාවක ඇවිල්ලා කිව්වට කමන්නේ ආරන්නේ. මේ මහා මගදී කියන එක සුදුසු. සුදුසු නෑ. මොකද ගොඩක් අය එක එක මිනිස්සුන් ඉන්නේ ජාතකයනේ. දැකලා හිත අපහදව ගන්න. සිල්වත් විශ්වකඩේ අපහදුනොත් පවකුත් සිත් වෙන නිසා උපාසිකාව අන්හර කරනවා. මොකද්ද කියන්නේ? කිරි ටික දුන්නා එයා ගියා. මොන කිරිද? එළකි. දීලා එයා ගියා මට හොයා ගන්නවත් ලැබුණේ නැහැ. පින් දෙන්නවත් උනේ නැහැ. අන්න හොඳයි. මොකද්ද ඒ ප්‍රඥා? අයන ප්‍රඥාවන්තයෝ ශ්‍රද්ධාවන්තයෝ බිහි වෙලා තියෙන්නේ කොහොමද? ධර්මය අහපු නිසා. වෙන කිසිම හේතුවක් නැහැ. ඔබට තියෙන එකම හේතුව තමයි මේ ධර්ම දේශනා මාධ්‍ය හරහා අන්තර්ජාලයෙන් හෝ යම් යම් අය අහන ඒ අහපු අය අවබෝධි ඉන්න. දවසක් කොට්ටාය බැස් බැහැ බැහැලා මම පාරේ ඉන්නවා ටැක්සියක් එනකන්.
Kebetulan tarian jodoh, evilla behala kadeite gak mandar, nih mau tuh dengar kira. Yhilla beam mereka karan, evilla mati dengar. Bener lah, ini pala tuh use orang ya. Income beam, nih apa ya beam itu sprite, penta, warna ini, oh abis itu badi ya mau tuh tawat pede bino. Nih, ekis saran nih, then binnya dana kena dana, astra pan kepa, ambal pan, jambu pan, nih diul use orang iya mati ya. Then apple use pan ya, tarik nih evilla non itu mati lagi, wah swami nasir puja karan nih. Kita bandar dek kepar. Then make out, nah kali ini sih di bulan itu ya enzim orang naga enzim ada benar pun, ekar tiga ni mangga enki, then kaya make out, swadha, ada mode aswadha awan tuh kapan itu nanti bunyi, then tiga ni muka, snowa nanti bawaai, swadha, sudu-sudu belaabi, puja kara, then samar me metal kolam bagi budak, dawas dekam mata mona denu na, riyadu rumah tuh, bama then, budal denna balaagan ya ane kawal dah kiki kider denu, mana ya ada denu. Namun teh dengna kuwa swami na salye pa. Hey apa ini darasan sampati? Apa evo tuh teh evo tuh dekala? Ya mungkin ek pahed lah. E pahed lu kena taman te puluang ini depan resik kena. Teh e manusia te puluang ini kuligrati yang ma badam man. Ega teh anak sulumudur kuwa ipa. Awasnya. Teri apa ini kara katane? Ah, swadha wetik ini. Teri ini swadha wan teh lohitin deh sahasanya. Naya adalan. Muka teh itu ramat. Swaminna hasil selakanai adui. Enam mebiri sesabda awan tulisan ini apa itu? Abi ladaan ya datang, abi ladaan daya kita dikhalay, benda ini mebi panahana. Enmi darah yang hanya mukul tapi tawat-tawat sesabda awan tiu bentuk. Tawat-tawat sati mantiu bentuk. Tawat-tawat biru mantiu bentuk. Samadhi mantiu bentuk. Praknya awan tiu bentuk. Indri kia pergi apa panahana? Pahai. Enam me sasar itu kedangan itu kamanisa, darah me kedangan itu nisa, sesabda di indri neti nisa. Minisu nevata 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 pau kara kara dukatamai. Betul.